Nestle Nestamalt Ocean AI Shakti AI Obava Balagannanna 100% සූදානම් දරු අධිකරණයේ හා විනිශ්චයකාරවරුන්ගේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම දරු මන්ත්‍රීවරුන් සියලු දෙනාගේම වාක්‍යයෙන් බව ආධාරණය කරමි. ඒ අනුව මා විසින් ගරු මන්ත්‍රීවරුන්ගේ අවධානයට ස්ථාවර නියෝග අංක 83(1) එනම් ශ්‍රේෂ්ඨාධිකරණ හෝ අභියාචනාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ පෞද්ගලික පැවැත්ම පූර්ණ යෝජනාවකින් හැර මතු කරනු ලැබිය නොහැක්කේ යන්නේ කෙරෙහි යොමු කිරීමට කැමැත්තෙමි. ඒ අනුව සියලුම ගරු මන්ත්‍රීවරුන් එකී ස්ථාවර නියෝගයට අනුකූලව කටයුතු කළ යුතු බව මෙයින් අවධාරණය කරන අතර එම ස්ථාවර නියෝගය කඩ කරමින් සිදු කරන ඉවෙන් ප්‍රකාශ සහ අදාළ වචන හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කිරීමට කටයුතු කරන බව මෙයින් දැනුම් දීමට කැමැත්තෙමි. ඔව්. ජනතාවගේ අධිකරණ බලය පාර්ලිමේන්තුව හරහා තමයි අධිකරණ වලට දෙන්නේ. එතකොට පාර්ලිමේන්තුවට අයිතියක් තියෙනවා අධිකරණ තීන්දු කර මතය ප්‍රකාශ කරන්න. මේ මන්ත්‍රීවරු බය කරන්න බෑ. උස එළිය වුණත් පාර්ලිමේන්තුවේ එළිය වුණත් අධිකරණ තීන්දුවක් වැරදි කියලා කියන්න අයිතිය තියෙනවා. මට මතක SB දිසාරායක මැතිතුමා අර මන්ත්‍රීතුමා මගේ නිවේදනය හරියට කියවන්න. මොකද්ද මං කියන්නේ කියලා. නිවේදනය කියවන්නේ නැතුව ඔබතුමා මේ වෙන කොහෙ වෙන හිතේ තියෙන අදහසක් නෑ නෑ ඒක ඔබතුමා හදන්නේ මේ මන්ත්‍රීවරු බය කරන්නේ නෑ මන්ත්‍රීවරු බය කරන්නේ නෑ මන්ත්‍රීවරු බය කරන්න හදන්නේ මේ කියන්නේ ස්ථාවර නියෝගය කරෙහි අවධානය යොමු කරන්න කියලා මේ කියන්නේ ඔබතුමා ඔබතුමාට ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරු පාර්ලිමේන්තු ඔබතුමාගේ වෙන මොනවද වරප්‍රසාද කමිටියද කියලා අතින මේ නිවේදනය හරියට කියවන්න නෑ නෑ ඔබතුමා හදන්නේ අධිකරණය බය කරන්නේ එහෙම බෑ මන්ත්‍රීවරු බය කරන්න හදන්නේ එහෙම බෑ ජනතාවගේ අධිකරණය පාර්ලිමේන්තුවෙන් තමයි අධිකරණයට දෙන්නේ. മന്ത്രി ඒක තමයි මේ කරන්න කියන්නේ. 83 කර එක විවස්ථාන ස්ථාවර නියෝගය අනුව කටයුතු කරන්න කියන එක. ඉතින් අපි ඒක දන්නවා. ඇයි ඔබතුමා මේක අද කියවන්නේ? අය කරන්නේ. කියවන්නේ ඒ ගැන සමහරු සැලකිල්ලක් නොදක්වන නිසා. උදාහරණයක් කියන්න බලන්න. දැන් උදාහරණයක් කියන්න. ඔබට උදාහරණයක් කියන්න. ඔබ මම පාර්ලිමේන්තුවේ පාමින්න මිනිසෙයා. ඔබතුමා ඔතනම ඉඳගෙන උදාහරණයක් කියන්න. මේක අධිකරණයේ උදාහරණයක් කියන්න. හරි ඔබතුමා උදාහරණයක් දෙන්නේ. දැන් සම්පූර්ණ අපි බය කරන්නේ නැහැ. හොඳේ. කරුණාකරලා අපි ඔය විදිහට ශිෂ්‍ය සම්පන්න වෙමු.